ප්‍රභාකරන්ගේ සහ එල්ටීටී සංවිධානයේ ආගමනය පැමිණීම තීරුම් කරගන්න මම හිතන්නේ මොකක් අවශ්‍ය අපිට කාලේ නැතුණක් කියන්න ඕනේ පශ්චාත් විජිත යුගයේ රාජ්‍යයේ තිබිච්ච බරපතල ගැටලු සහ ඒ සමාජයේ සමස්තයක් විදිහට ඒ රාජ්‍ය අනාගතයට මේ රටේ සියලු ජාතීන්ට ජීවත් වෙන්න සුදුසු තැනක් විදිහට ප්‍රතිසංස්කරණය කරගන්න නොහැකි වීමත් එහිදී දේශපාලන නායකයෝ නිරන්තරයෙන් අවස්ථාවාදී ලෙස බලලෝභීව කටයුතු කරමින් දරුණු සිංහලවාදී ජාතික ජාතිවාදී මතවාදයක් තුලින් රට විනාශය කරා ගෙන යාමත් ඒට ප්‍රතික්‍රියා වශයෙන් දෙමළ සමාජයෙන් පැමිණිච්ච විවිධ ප්‍රජාතන්ත්‍රවාදී අහිංසාවාදී ප්‍රතිචාර සියල්ල මර්ධනය කිරීම මේ එල්ටිටි සංවිධානය සහ ප්‍රභාකරන්ගේ පැමිණීමේ පසුබිමේ තියෙන අපි කොටින්ම සරලකෝ ගහලා 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 මේ මේ එල්ටිටි එක හදාගත්තා. ඉතින් 60 ගණන් වල ඉඳලා සිද්ධි වශයෙන් ක්‍රියාමාර්ග වශයෙන් මේ ඉවත් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ කොහොදාද ඒ වට රජයට ප්‍රතිචාර 60 ගණන් වල ඉඳලා හමුදා කොටස යාපනය වීම යටිච්ච මර්ධනයන් මේ වගේ දිග කතාවක් මැද්දේ අතිශය හිංසාවාදී අතිශය මර්ධනකාරී පිළිවෙත් ඔස්සේ තමයි එල්ටිටි සංවිධානය ප්‍රභා කරන්නේ. අපි හොඳට මම හිතන වැදගත් තේරුම් ගන්න මේ සියල්ලට දෙමළ සමාජයේ ප්‍රතිකාරය උනේ එල්ටිටි පමණක් නෙවෙයි. තව සංවිධාන ගණනාවක් දෙමළ සමාජයෙන් මතු වුණා මේ ප්‍රශ්නෙට ප්‍රතිකාර වශයෙන්. සමහර සංවිධාන විශ්වාස කරා වඩා වාමගාමී සංවිධාන විශ්වාස කරා ඒ වෙලාවේ අලුතෙන් ඇතිවෙච්ච සංවිධානය මම කියන්නේ පරණ සංවිධානය නෙවෙයි. සිංහල සමාජයේ පීඩිත කොටස් එක්ක එකතු වෙලා යම් කිසි පොදු වැඩපිළිවෙලක් ඔස්සේ විමුක්තිය දෙමළ ජනතාව විමුක්තිය දිනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් මෙන්න මෙතනදී එල්ටීටී එක මතු වුණාම ඒක මම කියවා එක් ප්‍රතිචාරයක් දෙමළ සමාජයේ. ඒ එල්ටීටී එක හරියට කිව්වොත් මම කියපු විදිහටම ඒක ප්‍රතික්‍රියාවක්. මම මේ වචනේ අවධාරණය කරන්න කැමතියි ඒක නිර්මාණශීලී ප්‍රතිචාරයක් නොවේ. මේ තියෙන දෙයට ප්‍රතික්‍රියාවක්. ඒක නැත්නම් එහිම අනිත් පැත්ත මේ මර්ධනයේම අනිත් පැත්ත ඒ කාසියම අනිත් පැත්ත මතුවීම තමයි ප්‍රභාකරන්ගේ භූමිකාව. නැත්නම් මේ බල්ලෙක් ගුරුවාම අපි අපි ගලකින් ගහනවා අපි හැසිරෙන්නේ බල්ල වගේ. අපි බල්ලෙක් ගොරනකොට අපි දොරනවානේ අපි හැසිරෙන්නේ බල්ල වගේ. ඒක ප්‍රතික්‍රියාවක්. ප්‍රභාකරන් එක්තරා විදිහට ප්‍රතික්‍රියාවක් මේ ඇතිවෙච්ච දරුණු මර්ධනයට ප්‍රතික්‍රියාවක් වෙන පාරවල් තිබුණා. ප්‍රතික්‍රියා නොකොට නිර්මාණශීලීව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තිබුණා. ඒ බව සරදමල සමාජය පෙන්වුවා. ඒවා විනාශ කරමින් මේ ප්‍රභාකරන් මතුවෙන. ඉතින් මේක සංකීර්ණ ඩයලෙක්ටික් ක්‍රියාවලියක් ප්‍රභාකරන්ගේ ආගමනය. ඒ වගේම මම කියනවා මේ ප්‍රභාකරන්ගේ මාර්ගය සාධාරණීකරණය කරන්නට අවශ්‍ය නැහැ. මම කියුවා ඒක ප්‍රතික්‍රියාවක්. ලොකු වෙන මිනිසුන්ට වෙන පාරවල් ගත හැකියි. නමුත් මේ ආයුධ අතටගෙන දීර්ඝ කාලීනව මේ මර්ධනයට හිංසනෙන් ප්‍රතිචාර දැක්වීමේදී පෙන්නලා දෙන්නට පුළුවන් වෙන පාරවල් තිබුණ නැති නිසා දැන් දෙමළ සමාජයේ පාරවල් වැහිච්ච නිසා එල්ටීටීකේ ක්‍රියාවලිය නිසාම එක්තරම් විදිහකට දෙමළ සමාජයේ ඉතා මූලික අභිලාෂයන් සාධාරණ මිනිස් අවශ්‍යතා පිළිබඳ අභිලාෂයන් වෙනුවෙන් යම්කිසි බලපෑමක් සහිත කණ්ඩායමක් බවට පත්වීමට ප්‍රභාකරන් ප්‍රමුඛ නැත්නම් එල්ටීටී සංවිධානයට හැකියි. ඉතින් එහෙම කිව්වොත් එක්තරා විදිහකට දෙමළ ජනතාවගේ අවසාන මනුෂ්‍ය විදිහට අභිමානය රැක්කේ ප්‍රභාකරන් කියලා කවුරු හරි කියනවා නම් ඒකට විරුද්ධව තර්ක කරන්න හරි අමාරුයි. يعني අපි දන්න ඉතාලම යහපත් මේ රටේ සාමකාමීව සිංහල ජනතාව සමග එක්සිට්ව ජීවත් වෙන්න කැමති දෙමළ උගත්තු දෙමළ සමාජ කිරිස් අතිශය ලොකු උබතෝක ටික අදහසක ඉන්නේ ප්‍රභාකරන් කිව්වහම. එක පැත්තකින් ඔවුන්ට පෙනෙනවා ප්‍රභාකරන් තමයි යම් විදිහකට තමන්ට අභිමානයක් ලබා දුන්නේ කියලා. අනිත් පැත්තෙන් ඔවුන්ටම පිළිගන්න වුණා දෙමළ සමාජයේ විනාශය කරා ගෙන යන්නේ ප්‍රභාකරන් කියලා. මේක අර ඩිලේමයක් නැත්තම් උබතෝක ටික. මේක මම හිතන්නේ මේ උබතෝක ටික තේරුම් ගන්න මේ සමස්ත ක්‍රියාවලිය මේ පශ්චාත් විජිත ක්‍රියාවලිය අපි රටක් විදිහට සමාජයක් විදිහට රාජ්‍යයක් විදිහට ගිය සමස්තය මැද්දේ තමයි මේ උබතෝක ටික පැන නගින්නේ. ඉතින් මේක උබතෝක දෙම ප්‍රභාකරන්ගේ භූමිකාව උබතෝකෝටික භූමිකාව. දැන් හරියට අපේ සිංහල සමාජයේ අද බොහෝ ගැමි ජනතා
ඉන්නේ උබතෝ කොටික ඕන් සමහරට ජීවත් වෙන්නත් යුද්ධෙන් මැරෙන්නත් යුද්ධෙන් යුද ආර්ථිකයේ මැද්දේ උගාකුලට පේනවා සමහර ගම් වලට ගම් පොකට්ස් වගේ ගම් තියෙනවා ඒවට සල්ලි යන්නේ හමුදා වේ තරුණ නිසා එහෙම නැත්නම් ගොවීන් ඉන්නවා ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ලොකු හමුදාවේ හමුදාවට එළවලු සපයලා ඉතින් එහෙම බලමුම සමහර අද කියන්න පුළුවන් මේ ලොකු මේක අර යකාම ඉතින් යක්ෂයාම විසින් හදපු සැලැස්මක් වගේ මිනිස්සු ජීවත් වෙන්නෙත් මේ මිනිස්සු ජීවත් වෙන්නෙත් යුද්ධෙන් මැරෙන්නෙත් යුද්ධෙන් මේක උගුල ප්‍රභාකරනොත් ඒ වගේ උගුල ප්‍රභාකරනොත් දෙමළ සමාජයක් තරම් විදිහකට ආත්මාභිමාණයෙන් ජීවත් වෙන්නෙත් අද ප්‍රභාකරන නිසා නැවතුම් විනාශයටපත් වෙන්නේ ප්‍රභාකරන නිසා මේක අපි දෙගොල්ලොම සිංහල දෙමළ ජනතාව දෙගොල්ලොම උගුල කියලා ඉන්නේ අපි සියලු දෙනාට හිතන්න වෙනු මේ උගලෙන් බේරලා යන්න පාරවල් තියෙනවා. මේ පාරවල් අපි ගත්තේ නැහැ. නමුත් දැනුත් අපි ඉස්සරහා මේ පාර තියෙනවා. මේ පාර දිහායි අපි බලන්නට ඕනේ.